ආයුබෝවන් ආදරණීය දරුවනි ඔබට සුබ දවසක් සුබ උදෑසනක් වේවා මම අද යලිත් ඔබ සමග එකතු වන්නේ ඉතිහාසයේ පාඩමකින් ඔබව දැනුවත් කරන්න විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මා පහුගිය දවසක ඔබ සමග සාකච්ඡා කළා වැඩිපුර හදන ප්‍රශ්නයක් පිළිබඳව ඒ පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ පිළිබඳව මම අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ පිළිබඳව ඇත්තටම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මේ ලෝක මහා සංග්‍රාම දෙක පිළිබඳව බොහෝ විට ප්‍රශ්න හදන බවයි මා ඔබට කීවේ දෙවන ලෝක මහා සංග්‍රාමය අර පළමු ලෝක මහා සංග්‍රාමයේ මෙන්ම 20 වන සියවස්සේදී උදා වුණා 1914 ඉඳලා 1918 දක්වා පළමු ලෝක යුද්ධයේ සිදු වුණු අතර දෙවන ලෝක මහා සංග්‍රාමයේ සිදුවන්නේ 1939 ඉඳලා 1945 දක්වා අවුරුදු 6කට වැඩි කාලයක් අවුරුදු 6කට ආසන්න කාලයක් සිදු වුණු මේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී මේ ලෝකයට ජීවිත දේපල රසක් අහිමි වුණා දෙවන ලෝක මහා සංග්‍රාමය සිදු වුණු කාල වකවානුවයි මා ඔබට කිව්වේ 1939 ඉඳලා 1945 දක්වා කාලය තුල දෙවන ලෝක යුද්ධය සිදු වෙනවා පළමු ලෝක යුද්ධය වගේමයි බොහෝ විට ප්‍රශ්නයක් හදන්නට ඉඩ තිබෙනවා දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නට බලපාන ලද තුඩු දුන් හේතු මොනවාද යන්න දැන් දෙවන ලෝක යුද්ධය ඇතිවන්නට බලපාන ලද හේතු සාධක කවරේද යන්න මම පළමු ලෝක යුද්ධය ඇති වෙන්න බලපාන ලද හේතු හතක් පමණ ඔබ සමග සාකච්ඡා කළා මම දෙවන ලෝක යුද්ධය පිළිබඳවත් ඒ හා සම කරුණු සංඛ්‍යාවක් ඔබ සමග සාකච්ඡා කරන්නටයි සහ කරන්නේ දරුවනි දෙවන ලෝක මහා සංග්‍රාමය ඇති වෙන්න බලපාන හේතු අතර මා හේතු පහක් විතර සාකච්ඡා කරන්නම් හිට්ලර් යටතේ ජර්මනිය බලගතු රටක් වීම දෙවන ලෝක යුද්ධය ඇති වෙන්න බලපාන එක හේතුවක් තමයි හිට්ලර් යටතේ ජර්මනිය බලගතු රටක් බවට පත්වීම පළමු ලෝක යුද්ධයෙන් පරාජිතයා බවට පත්තුණු ජර්මනිය අනතුරුව පරාජිතයෙකු ලෙස සිටියදී හිට්ලර් නම් රණකාමී සෙබලා විසින් ජර්මනිය ඉතාම ප්‍රබල රටක් බවට යළි පත් කරන්න සමත් වුණා නාසි පක්ෂය පිහිටුවා ගනිමින් ජර්මනියේ පාලන බලය උදුරාගත් හිට්ලර් ආඥාදායක ඒකාධිපති දරදඬු පාලනයක් ජර්මනිය තුල ගෙන යමි ජර්මනිය ඉතාම කෙටි කලකින් යලිත් බලගත්ු රටක් බවට පත් කරන්න ප්‍රෝගාමී වුණා ඒ අනුව ජර්මනියේ සෑම පුරුෂයෙකුටම හමුදා පුහුණු අනිවාර්ය කළ හිට්ලර් ජර්මනිය තුල වැඩි වැඩියෙන් අවියාවුද ගොඩ ගහමින් ජර්මනිය ඉතාම කෙටි කලකින් ලොව බලගත්ුම රාජ්‍යයක් කරා යලි ඔසවා තබන්නට සමත් වෙනවා පළමු ලෝක යුද්ධෙන් පරාජිතය වෙලා අසරණ වෙලා හිටපු ජර්මනියට නව නායකත්වයක් ලබා දෙන හිට්ලර් නාසි පක්ෂය යටතේ ජර්මනිය ඉතා ප්‍රබල ආර්ථික බලවතෙක් බවට පත් කළා ජර්මනිය යුද ශක්තිය වර්ධනය කළා ජර්මනියේ යුද අවියාවුද එකතු කිරීම වඩ වඩාත් වැඩි කළා මේ නිසාම එතැන් සිට හිට්ලර් ආක්‍රමණකාරී පිළිවෙතකට නැඹුරු වෙනවා හිට්ලර් යටතේ ජර්මනිය බලවත් වීම දෙස බලන විට මා කියපු කාරණේ මම දැන් ආපහු පැහැදිලි කරන්නම් හිට්ලර් යටතේ ජර්මනි ආර්ථික ලෙස බලවත් වෙලා ජර්මානුවන් ජීවත් වෙච්ච ප්‍රදේශ රාශියක් හිට්ලර් විසින් ආක්‍රමණය කළා ඒ රයින්ලන්තය ඔස්ට්‍රියාව චෙකොස්ලොවේකියාවෙන් රටවල් අත්පත් කර ගනිමින් හිට්ලර් ආක්‍රමණකාරී පිළිවෙතකට නැඹුරු වෙනවා මෙන්න මේ කාරණා දෙකම
දෙවන ලෝක යුද්ධයක් ඇතිවන්නට ඉවහල් වුණා. හිට්ලර් යටතේ ජර්මනිය බලගතු වීමත් හිට්ලර්ගේ ක්‍රියාකලාපය නැත්නම් හිට්ලර් ජර්මනිය ආක්‍රමණකාරීකයෙකු බවට පත් කරමින් රයින්ලන්තයේ ඔස්ට්‍රියාව චෙකොස්ලෝවකියාවෙන් රටවල් ආක්‍රමණය කිරීමත් දෙවන ලෝක යුද්ධයක් ඇතිවන්නට ඉවහල් වෙන කාරණ. ඒ වගේම හිට්ලර් ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වෙලා රයින්ලන්තයේ චෙකොස්ලෝවකියාවෙන් රටවල් ආක්‍රමණය කරමින් අවියාවුදේ ක්‍රස් කරමින් යුරෝපයේ බලගතු රාජ්‍යයක් බවට ජර්මනිය ඔසවා තැබීම ලෝක මහා සංග්‍රාමයකට මාවත හෙළිපෙහෙළි කළා. මේ හා සමානම තවත් රටක් තිබුණා ඉතාලිය යනුවෙන්. මා ඔබට පළමු ලෝක යුද්ධයේදී සාකච්ඡා කළා මතකයි, ඉතාලිය තමයි පිල්මාරු කළ රට. ලෝක යුද්ධය අතරතුරදී පළමු ලෝක යුද්ධය අතරතුරදී පිල්මාරුව සිදු කළ ඉතාලිය ඉතාම ඉක්මනින්ම ආර්ථික වශයෙන් බිඳ වැටුණා. ඉතාලියද පළමු ලෝක යුද්ධයෙන් පසුව දුර්වල වුණා. එහෙත් ඉතාලිය තුළද ජර්මනිය වගේම අලුත් නායකයෙක් බිහි වුණා. පැසිස්ට් පක්ෂය පිහිටුවා ගනිමින් ඉතාලියේ පාලන බලය උදුරාගන්නට මුසෝලිනි සමත් වෙනවා. පැසිස්ට් පක්ෂය පිහිටුවා ගනිමින් ඉතාලියේ පාලන බලය ලබා ගන්නා මුසෝලිනි ඉතාම කෙටි කලකින් ඉතාලියද යුරෝපයේ බලගතු රටක් බවට පත් කළා. එක් පසකින් හිට්ලර් ජර්මනිය බලගතු කරද්දී අනෙක් පසින් ආඥාදායක ඒකාධිපති දරදඬු පාලනයක් ඉතාලිය තුළ මුදාහළ පැසිස්ට් පක්ෂයේ නායක බෙනිටෝ මුසෝලිනි ඉතාලියද යුරෝපයේ බලගතු රටක් ලෙස ඔසවා තැබුවා. ඉතාලියේ සෑම පුරුෂයෙකුටම හමුදා පුහුණු අනිවාර්ය කළ මුසෝලිනි ඉතාලිය තුළ අවියාවුද ගොඩගහමින් ඉතාලියද ආක්‍රමණකාරී රාජ්‍යයක් බවට පත් කරනවා. ඇබිසිනියාවෙනි රටවල් ආක්‍රමණය කරමින් මුසෝලිනි ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලස් වුණා. ජාතීන්ගේ සංගමයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. මේ නිසා යුරෝපය තුළ ආක්‍රමණකාරිකයන් දෙදෙනෙකු පහළ වීම දෙවන ලෝක යුද්ධයක් කරා ලෝකය රැගෙන ගියා. මා දෙවන ලෝක යුද්ධය ඇතිවෙන්න බලපාන ලද හේතු හතරක් කතා කළා. මා යළියේ හේතු හතර ඔබට මතක් කරන්නම්. දෙවන ලෝක යුද්ධය සිදුවන්නේ 1939 ඉඳලා 1945 දක්වා අවුරුදු 6ක කාලයක් තුළ. දෙවන ලෝක යුද්ධය ඇතිවෙන්න බලපාන ලද හේතු හතරක් මම ඔබට සාකච්ඡා කළා. හිට්ලර් යටතේ ජර්මනිය බලගතු වීම, හිට්ලර් ආක්‍රමණකාරී ක්‍රියාපිළිවෙතකට අවතීර්ණ වෙමින් කටයුතු කිරීම, රයින්ලන්තයේ චෙකොස්ලෝවකියාව ඔස්ට්‍රියාවෙන් රටවල් ආක්‍රමණය කිරීම, ඉතාලිය මුසෝලිනි යටතේ බලගත්ු රටක් බවට පත්වීම සහ මුසෝලිනිගේ ආක්‍රමණකාරී ක්‍රියාකලාප ලෝක මහා සංග්‍රාමයකට මාවත හෙළිපෙහෙළි කළා. එමෙන්ම පෙරදිග ප්‍රදේශයේද මේ හා සමාන බලවතෙකු මෙකල බිහි වුණා. 1939 වන විට නැහේ සේ නැතහොත් දෙවන ලෝක යුද්ධයට ආසන්න කාලය වන විට ජපානය තුළ පෙරදිග බලවතෙකු ලෙස ජපානයද නැගී සිටියා. ජපානය ආර්ථික වශයෙන් සීග්‍ර සංවර්ධනයක් මේ වන විට උදාකරගත් රටක්. තමන්ගේ නිෂ්පාදනය අලවිකිරීම සඳහා වෙළඳ පොළවල් අහිමිවීම ජපානය මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය. මේ වන විට ආසියාවේ බොහෝ රටවල් එක්කෝ බ්‍රිතාන්‍යයට එක්කෝ ඇමරිකාවට යටත් වෙලා තිබුණා. එවැනි පසුබිමක ජපානයට තම වෙළඳ පොළවල් සොයා ගැනීමේ අභියෝගය තිබුණා. ජපානය ඇතිකරගත් ආර්ථික දියුණුව නිසාම ජපානයේද පෙරදිග ප්‍රදේශයේ බලවතෙකු ලෙස මේ වන විට නැගී සිටියා. ජපානය තමන්ට වෙළඳ පොළවල් අත්පත් කර ගැනීම අරමුණු කරගෙන චීනයේ මැංචූරියාවට ආක්‍රමණයක් සිදු කළා. ජපානයේද ආක්‍රමණකාරිකයෙකු බවට මේ සමගම පත් වෙනවා. මෙලෙස යුරෝපය තුළ හිට්ලර් සහ මුසෝලිනි ආක්‍රමණකාරිකයන් ලෙස
ඉතාලිය ජර්මනියත් බලගතු රටවල් බවට පත්කරද්දී ජපානය පෙරදිග බලවතෙකු ලෙස ජපානය පෙරදිග බලවතෙකු ලෙස ආක්‍රමණකාරී පිළිවෙතකට නැඹුරු වෙමින් චීනයේ මැංචූරියාව ආක්‍රමණය කළා. මෙම හේතු ලෝක මහා සංග්‍රාමයක් ඇතිවන්න ඉවහල් වුණා. මම දැන් හේතු පහක් ඔබට කතා කරලා තිබෙනවා. හිට්ලර් යටතේ ජර්මනිය බලගත්ු වීම, හිට්ලර්ගේ ක්‍රියාකලාපය, ආක්‍රමණකාරී ක්‍රියාකලාපය, රයින්ලන්තයේ චෙකොස්ලොවේකියාව ඔස්ට්‍රියාව ආක්‍රමණය කරමින් ආක්‍රමණකාරිකයෙකු බවට පත්වීම, මුසෝලිනි යටතේ පැසිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ඉතාලිය බලගත්ු ආර්ථික බලවතෙකු බවට පත්වීම, මුසෝලිනි ආක්‍රමණකාරී ක්‍රියාකලාප ඇබිසිනියා වැනි කුඩා රටවල් ආක්‍රමණය කිරීම. පස්වෙනි හේතුව ලෙස මා ඔබට කීවේ ජපානයේද පෙරදිග කලාපයේ බලගත්ු රටක් ලෙස ආර්ථික බලවතෙකු ලෙස නැගී සිටි අතර අනතුරුව ජපානයේද ආක්‍රමණකාරී ක්‍රියාවන්ට පෙළඹුණු බව. මෙම හේතු පහට අමතරව මා තවත් හේතුවක් ඔබට කතා කරන්නයි හදන්නේ. ඒ තමයි ජාතීන්ගේ සංගමයේ දුර්වල වීම. පළමු ලෝක යුද්ධයෙන් පසුව ලෝක සාමය උදෙසා බිහිවෙන ජාතීන්ගේ සංගමය තම අරමුණු ඉටු කරගන්නට තරම් පොහොසත්තුනේ නෑ. පළමු ලෝක යුද්ධයෙන් පසුව බිහිවෙන ජාතීන්ගේ සංගමයට අවුරුදු 19ක් වැනි කෙටි කාලයයි ලෝක සාමය සුරක්ෂිත කිරීමේ හැකියාව තිබුණි. ඒ නිසාම දෙවන ලෝක යුද්ධයක් ඇතිවන්න බලපාන තව ප්‍රබල හේතුවක් වන්නේ ජාතීන්ගේ සංගමයේ දුර්වල වීම. ජාතීන්ගේ සංගමයට ආර්ථික සම්බාධක පැනවීමේ ශක්තිය තිබුණේ නැහැ. ජාතීන්ගේ සංගමයට ඇතැම් රටවල් සම්බන්ධ වුණේ නැහැ. රුසියාව වැනි විශාල රටවල් ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය අහිමි කරලා තිබුණා. ඒ නිසා ජාතීන්ගේ සංගමයේ ආරම්භයේ සිටම ඇමරිකාව වගේ රටවල් ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබා ගත්තේ නැහැ. රුසියාව, ඇමරිකාව වගේ රටවල් ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබා නොගැනීම හෝ ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබා නොදීම මුල සිටම ජාතීන්ගේ සංගමයේ දුර්වල සංවිධානයක් බවට පත් වෙන්නට හේතු වුණා. මෙලෙස ජාතීන්ගේ සංගමයේ දුර්වල වීමද ලෝක මහා සංග්‍රාමයකට මාවත හෙලිපෙහෙලි කළා. ඒ අනුව මා ඔබට දෙවන ලෝක යුද්ධය ගැන අද කතා කරද්දි කියපු කාරණා හයක් තිබෙනවා. දෙවන ලෝක යුද්ධය ඇතිවෙන්න බලපාන ලද හේතු සාධක හයක්. 1939 ඉඳලා 1945 දක්වා අවුරුදු 6ක් තිස්සේ සිදු වුණු දෙවන ලෝක යුද්ධයේදී ඒ සඳහා පාදක වුණු හේතු හයක් මම සාකච්ඡා කළා. හිට්ලර් යටතේ ජර්මනිය බලගතු වීම, හිට්ලර්ගේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය, මුසෝලිනි යටතේ ඉතාලිය බලගතු වීම, මුසෝලිනිගේ ආක්‍රමණකාරී ක්‍රියාපිළිවෙත, ඇබිසිනියා වගේ රටවල් ආක්‍රමණය කිරීම, ඒ වගේම පෙරදිග කලාපයේ බලගත්ු රටක් ලෙස ජපානයේ නැගී සිටීම සහ ජාතීන්ගේ සංගමයේ දුර්වල වීම දෙවන ලෝක යුද්ධයකට මාවත හෙලිපෙහෙලි කළා. යම් හේකින් ජාතීන්ගේ සංගමයේ සවිශක්තිමත් සංවිධානයක් වූවා නම් දෙවන ලෝක යුද්ධයක් කිසි දිනක සිදු නොවන්නට ඉඩකඩ තිබුණා. මම තව කාරණයක් සාකච්ඡා කරන්න හදන්නේ. දෙවන ලෝක යුද්ධයේ ඇතිවෙන්න බලපාන ලද ආසන්නතම සිදුවීම ගැන. මම මීට කලින් පළමු ලෝක යුද්ධයේදීත් ඔබට කිව්වා පළමු ලෝක යුද්ධයේ සිදුවීම් උදාවීමෙන් පසු ආසන්නතම සිදුවීම වුණේ කුමක්ද යන්න. පළමු ලෝක යුද්ධයේ ආසන්නතම හේතුව වුණේ ඔස්ට්‍රියාවේ ඔට්ටුන්න හිමි ෆ්‍රාන්ස් පර්ඩිනල් ඩි කුමරු සර්බියාවේ සරජිවෝහිදී ඝාතනය වීම. දෙවන ලෝක යුද්ධයේද ආසන්නතම හේතුව වන්නේ හිට්ලර් එකිනෙක රටවල් අත්පත් කරගනිමින් අවසානයේදී පෝලන්තය ආක්‍රමණය කිරීම දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආසන්නතම සිදුවීමයි. දෙවන ලෝක යුද්ධයේ ආසන්නතම සිදුවීම වන්නේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම. පෝලන්තය කිසිවෙකු ආක්‍රමණය නොකළ යුතු රටක් බව පළමු ලෝක යුද්ධයේදී මිත්‍රපිල තීන්දු කරලා තිබුණි. එහෙත් හිට්ලර් යුරෝපයේ ආඥාදායක ඒකාධිපති දරදඬු පාලනයක් ගෙන යමින් අනතුරුව හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළා. රයින්ලන්තය, චෙකොස්ලොවේකියාව,
ඔස්ට්‍රියා ආක්‍රමණය කළ පෙර හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම දෙවන ලෝක මහා සංග්‍රාමයකට මාවත හෙළිපෙහෙළි කළා. මේ සමගම දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන අතර දෙවන ලෝක යුද්ධයේද පළමු ලෝක යුද්ධයේ සේම පාර්ශවකරුවන් දෙපිරිසක් හිටියා. ඒ මිත්‍රපක්ෂයයි අක්ෂපක්ෂයයි යනුවේ. පළමු ලෝක යුද්ධයේදී මිත්‍ර පිළ මධ්‍යම බලවතුන්ගේ පිළ යනුවෙන් පිළ දෙකක් ගොඩ නැගෙද්දී දෙවන ලෝක යුද්ධයේදී මිත්‍රපක්ෂය සහ අක්ෂපක්ෂය යනුවෙන් කඳවුරු දෙකක් ගොඩ නැගුණා. පළමු ලෝක යුද්ධයේදී හිටියේ මිත්‍ර පිළයි මධ්‍යම බලවතුන්ගේ පිළයි දෙවන ලෝක යුද්ධයේදී හිටියේ මිත්‍රපක්ෂයයි අක්ෂපක්ෂයයි. පළමු ලෝක යුද්ධයේදී පිල් දෙකක් දෙවන ලෝක යුද්ධයේදී පක්ෂ දෙකක් මිත්‍රපක්ෂයයි අක්ෂපක්ෂයයි. මිත්‍රපක්ෂය නියෝජනය කළා බ්‍රිතාන්‍ය ප්‍රංශය රුසියාව පසු කලක ඇමරිකන් එක්සත් ජනපදය රුසියාවෙන් රටවල්ද මිත්‍රපක්ෂයට එකතු වුණා. අක්ෂපක්ෂය නියෝජනය කළා ජර්මනියයි ඉතාලියයි ජපානයයි කියන ආක්‍රමණිකයන් තුන් දෙනාම එකම කඳවුරකට ගොනු වෙමින් අක්ෂපක්ෂය නිර්මාණය කළා. අක්ෂපක්ෂය නිර්මාණය කළා ජර්මනියයි ඉතාලියයි ජපානයයි හංගේරියාවයි බල්ගේරියාවෙන් රටවල්. ඒ අනුව දෙවන ලෝක යුද්ධය ඇතිවෙන්න බලපාන ලද තවත් ප්‍රධාන හේතු සාධකයක් ලෙස යුරෝපය තුළ මෙන්ම ලෝකය තුළ පාර්ශවකරුවන් දෙපිරිසක් නිර්මාණය වීමද සඳහන් කරන්නට පුළුවන්. දෙවන ලෝක යුද්ධය අතරතුර සිදුවෙන වඩා වැදගත් සිදුවීම් කිහිපයක් තිබෙනවා. මෙලෙස හිට්ලර් ප්‍රමුඛ පිරිස අක්ෂපක්ෂයට නායකත්වයේ දෙද්දී බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රමුඛ පිළ මිත්‍රපක්ෂයට නායකත්වයේ දෙද්දී අවසානයේදී ලෝක යුද්ධය පැතිරී ගියා. ලෝක යුද්ධය අතර සිදුවෙන වඩා වැදගත් සිදුවීමක් වන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ලෝක යුද්ධයට සම්බන්ධ වීමයි. ජපානය පෙරදිග බලවතා ලෙස ඇමරිකාවේ හවායි දූපතේ පර්ල් වරාය නතර කර තිබුණු ඇමරිකානු නාවික බලෑණියකට පහර දීමේ සිදුවීම සමග ඇමරිකන් එක්සත් ජනපදයේද මිත්‍ර පිළට එකතු වුණා. දෙවන ලෝක යුද්ධය අතරතුර සිදුවෙන තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ යුගොස්ලෝවකියාව අක්ෂපක්ෂය අතහැර දමා මිත්‍ර පිළට එකතු වීමයි. යුගොස්ලෝවකියාවේ පාලන බලය ලබාගත් මාර්ෂල් ටීටෝ යුගොස්ලෝවකියාව අක්ෂපක්ෂයෙන් ඉවත් කොට මිත්‍රපක්ෂයට එකතු කිරීමද ලෝක යුද්ධය අතරතුර සිදුවුණු තවත් සුවිශේෂී සිදුවීමක්. ජපානය පෙරදිග කලාපයේ බලවතා ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී රටවලට පහර දීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලය වන්නේ ලංකාව වගේ රටවලට ජපන් ප්‍රහාරය එල්ලවීමයි. දෙවන ලෝක යුද්ධය අතරතුරදී කොළඹට සහ ත්‍රිකුණාමලයට ගුවනින් බෝම්බ හෙලන්නට ජපානය කටයුතු කළා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාවෙන් පළවා හැරීම සඳහා ක්‍රියාත්මක වන ජපානය ලංකාවේ කොළඹටත් ත්‍රිකුණාමලයටත් ගුවනින් බෝම්බ හෙළනවා. මේ දෙවන ලෝක යුද්ධය අතරතුර සිදුවෙන අපූර්ව සිදුවීම් තුනක් මම ඔබට කිව්වා. ඇමරිකාව ලෝක යුද්ධයට සම්බන්ධ වුණා ජපන් ප්‍රහාරයක් මුල් කරගෙන. ඒ වගේම යුගොස්ලෝවකියාව පිල්මාරු කළා. පළමු ලෝක යුද්ධයේදී පිල්මාරු කළේ ඉතාලිය. දෙවන ලෝක යුද්ධයේදී පිල්මාරුව සිදු කරන්නේ යුගොස්ලෝවකියාව. දෙවන ලෝක යුද්ධය අතරතුරදී ලංකාවේ කොළඹටත් ත්‍රිකුණාමලයට ජපානය ගුවනින් බෝම්බ හෙළමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට රිදවන්න කටයුතු කළයි කියලයි මම කිව්වේ. ඒ වගේම දෙවන ලෝක යුද්ධය අතරතුර සිදුවෙන තවත් අපූර්ව සිදුවීමක් වන්නේ තවත් වැදගත් සිදුවීමක් වන්නේ නිහඬව සිටි රුසියාවට හිට්ලර් ආක්‍රමණයක් සිදු කිරීමයි. මෙය දෙවන ලෝක යුද්ධයේ හිට්ලර්ගේ පරාජයේ ආරම්භය වූවා. හිට්ලර් රුසියාව ආක්‍රමණය කරන විට රුසියාව පාලනය කළේ ලොව සමාජවාදී නායකයෙක් වූ ජෝසප් ස්ටාලින් විසින්. ජෝසප් ස්ටාලින් තමන්ගේ රට ආක්‍රමණය කරන්න හිට්ලර් තීන්දු කරපු වෙලාවේදී ජෝසප් ස්ටාලින් රුසියානුවන්ට පණිවිඩයක් නිකුත් කරමින් මොස්කව් නගරය දක්වා තිබුණු සියලු කෙත්වතු ගිනි තබා පසුබසින ලෙස ආයාචනය කළා. රුසියානුවෝ ජෝසප් ස්ටාලින්ගේ ඉල්ලීම අනුව මොස්කව් නගරය දක්වා පසුබසිද්දී
දෙලක්ෂයක ජර්මන් හමුදාවක් සමග හිට්ලර් රුසියාවට ඇතුළු වෙනවා. හිට්ලර් රුසියාවට ඇතුළු වෙද්දී රුසියාවේ තිබුණ ඉතා යහපත් කාලගුණයක් වුවද හිට්ලර් රුසියාව තුල කඳවුරු බැඳගෙන ටික දවසක් ගතවද්දී හිම පතනය ඇදහැලීම සමග ක්‍රියාත්මක වූ රුසියානු හමුදාව හිට්ලර්ගේ දෙලක්ෂයක් වූ ජර්මන් හමුදාව ජීවග්‍රහයෙන් අත්ලා ගත්තා. මේ සිදුවීම සමග හිට්ලර්ගේ පළමු පරාජය ඇති වෙනවා. ඒ සමගම ලෝක යුද්ධයේ මිත්‍ර පක්ෂයට එකතු වෙන රුසියාවද ජර්මනිය ඉතාලිය ජපානය නියෝජනය කළ අක්ෂපක්ෂයට එරෙහිව සිය සටන ආරම්භ කළා. එනිසා අවසාන වශයෙන් ලෝක යුද්ධයේ ප්‍රතිඵලය වෙන්නේ මිත්‍රපක්ෂයේ ජය ලබද්දී අක්ෂපක්ෂයේ පරාජය වැළඳගත්තා. ජපානය වැනි රටවල් අවසන් මොහොත දක්වාම යටත් නොවීමේ ප්‍රතිඵලය වන්නේ ඇමරිකන් එක්සත් ජනපදය අවසානයේදී ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර දිත්වේටම පරමාණු බෝම්බ හෙළමින් ජපානයද නිහඬ කරන්නට කටයුතු කරනවා. මේ අනුව දෙවන ලෝක යුද්ධයෙන් නිමවද්දී ජපානය ජර්මනිය ඉතාලිය වැනි රටවල් පරාජය වැළඳ ගනිද්දී ජර්මනිය දෙකඩවන්නටද මෙය හේතුවක් වූවා. නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය යනුවෙන් අවසානයේදී ජර්මනිය රටවල් දෙකක් බවට වෙන්වන්නේද දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස. කෙසේ වුණත් මා අද ඔබට කතා කළේ දෙවන ලෝක යුද්ධයේ ඇතිවෙන්න බලපාන ලද හේතු සාධක ගැන, ආසන්න හේතුව ගැන, පාර්ශවකරුවන් ගැන සහ පිල්මාරුව සිදු කළේ කවුරුන්ද යන්න සහ දෙවන ලෝක යුද්ධය අතරතුර සිදු වුණු වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳව. ඒ නිසා පළවෙනි ලෝක යුද්ධයත් දෙවන ලෝක යුද්ධයත් කියන මේ ලෝක මහා සංග්‍රාම දෙකම වැදගත් පාඩමක් ලෙස අවධාරණය කරමින් මා නිහඬ වෙනවා. ඔබට ආයුබෝවන්.